Lak Derana Poothukata Eha Giya Rata Gena Kekkumak Mitra Varuni Sri Lanka Podujana Peramuna Kiyala Kiyanakota Sri Lanka Podujana Peramune Samajike Kiyala Kiyanakota Apita Papuwata Podi Abhimanayak Ena ඒ අභිමානය අපිට දැනුනේ අපි 2016 මේ පක්ෂේ පිහිටෝලා ඉතාම සුළු කාලයක් ඇතුළත ලංකාවේ පළාත් පාලන ආයතන අති විශාල ප්‍රමාණයක බලය තහවුරු කළා ඊට පස්සේ ජනාධිපතිවරේ ක්ලච් 69කින් බිහි කරලා ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව යටතේ කවදාවත් ගන්න බෑ කියපු තුනෙන් දෙකේ බලෙත් ලබා දීපු ශ්‍රේෂ්ඨ පක්ෂයක් හැටියට කොතරම් ගැරහුම් තියුණත් මොන කතා තියුණත් අදත් මෙතන අපේ ගම්වල අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ තරුණ තරුණියෝ මේ පක්ෂය සමග එකතු වෙලා ඉන්නවා ඒකට මීට වැඩිය හොඳ නිදර්ශනයක් අපිට තවත් නැහැ ඇයි අපි මෙතරම් මේ පක්ෂයට ආදරේ මේ පක්ෂ සමාජිකයන් වීම ගැන අපි මෙතරම් අභිමානයෙන් කතා කරන්නේ ඇයි ඒ වෙන කිසිම කාරණයක් නිසා නෙමෙයි අපේ ඒ අභිමානනීය නායකත්වය නිසා මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ඉතාම නිදහසෙන් පස්සේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම නායකයා අපේ හාමුදුරනේ අපි මෙතන ඉන්න මේ දරුවෙක්ගෙන් හරි ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් ලංකාවේ හිටපු රජවරු තුන්දෙනෙක් නම් කරන්න කියලා අපිට කියයි දුටුගැමුණු මහා පරාක්‍රමබාහු වළගම්බා වගේ මේ වගේ නම් තුනක් කියයි ලංකාවේ රාජවංශයේ රජවරු ඉන්න ඇති 200කට වැඩි ප්‍රමාණයක් හැබැයි අපි හැමෝම කතා කරන්නේ දුටුගැමුණු රජුරෝ ගැන පරාක්‍රමබාහු රජුරෝ ගැන ඇයි ඒ අපි ඒ ගැන කතා කරන්නේ දුටුගැමුණු රජුරෝ පරාක්‍රමබාහු රජුරෝ වගේ රජවරු අවුරුදු 10 ගානකට කලින් නිර්මාණ කරේ අදටත් මේ රටේ ජනතාව ප්‍රයෝජනයට ගන්න නිර්මාණ හැබැයි ඔබ නිකන් හිතලා බලන්න නිදහසෙන් පස්සේ නිදහස් ලංකාවේ බිහිවෙච්ච නායකයෝ අතරින් තව પરම්පරා ගානකට පාවිච්චි කරන්න පුළුවන් නිර්මාණ බිහි කරපු එක නායකයෙක් ඔබගේ හිතට එනවනම් ඒ කවුද කියලා වෙන කවුරුත් නෙමෙයි අපේ පක්ෂේ නායක මහින්ද රාජපක්ෂ එතුමන් විතරයි නිදහසෙන් පස්සේ අපේ රටේ බිහිවෙච්ච නායකයෝ අතරින් પરම්පරා ගානකට තව අවුරුදු 10කට මේ රටේ ජනතාවට භාවිතා කරන්න පුළුවන් නිර්මාණ ඇති කරපු නායකයා. නිදහසෙන් පස්සේ මේ රටේ බිහිවෙච්ච නායකයෝ ඔක්කොම කරපු කාරණා තරාදී එක පැත්තකට දාලා මහින්ද මහත්තයා කරපු වැඩ ටික තරාදී අනිත් පැත්තට දැම්මොත් ඒත් පල්ලෙහාට යන්නේ මහින්ද මහත්තයාගේ පැත්ත. ඒක තමයි ඇත්ත. මෙන්න මේ වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක්ගේ ඒ ශ්‍රේෂ්ඨත්වයේ යටතේ එතුමා මේ රට දියුණු කරේ නිකම්ම සංවර්ධනයක් නෙමෙයි. ඒ සංවර්ධනය ගෙනාව මේ ගම්වලට. අපේ ගම්වල ජනතාවට දැනෙන සංවර්ධනයක් කරා. මොකද මේ රටේ ජනතාවගේ හද ගැහෙන රාවය දැනගෙන හිටපු ලංකාවේ නිදහසෙන් පස්සේ බිහිවෙච්ච එකම නායකයා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒක නිසා මේ පක්ෂය බිහි වෙන්නේ නිකම්ම නිකං පක්ෂයක් හැටියට නෙමෙයි නිදහසෙන් පස්සේ මේ රටේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම නායකයා යටතේ බිහි වෙන පක්ෂය විතරක් නෙමෙයි මේ රටේ ජනතාව වෙනුවෙන් හොඳම ප්‍රතිපත්ති මාලාව බිහි කරපුවේ මහා ප්‍රතිපත්ති මාලාවක් රැගත් පක්ෂයක් හැටියට. ඒක නිසා තමයි අපේ පක්ෂය කවදාවත්
මේ භූමියේ වැටෙන්නේ නැත්තේ? ඒ ප්‍රතිපත්ති අපේ ජනතාවගේ හද තුල තියෙනවා. මේ ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටට අඳුන්වලා දීපු ඒ ප්‍රතිපත්තිය මේ රටේ ජනතාවගේ හදවත් තුලින් නැති කරන්න නැතුව ගෙනියන්න නිර්මාණය වෙච්ච එතුමගේ නිර්මාණය තමයි පොහොට්ටුව ශ්‍රී ලංකා පොදුයන පෙරමුණ. අපේ හාමුදුරුවනේ, මම තව කාරණයක් කියන්න කැමතියි අපේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැනත්. එතුමා ගැන බොහෝ විවේචන තියෙනවා. ඇත්තටම අපිටත් විවේචන තියෙනවා. හැබැයි අපි අමතක කරන්න ඕනේ නැති එක කාරණයක් තියෙනවා. ඒක තමයි මේ අද මේ සියඹලාපේ ඉඳන් මං කියන්නේ, එතුමා සියඹලා ගෙනල්ලාම නැත්තේ නෑ. මොකද එතුමා රට බාර ගන්නකොට මේ රටේ ජනතාව ගෝඨාභය මහත්තයාගෙන් ඉල්ලා හිටපු කාරණා කීපයක් තිබුණා. එකක් තමයි, මිත්‍රවරුනි, ඔබ දන්නවද ලංකා ඉතිහාසයේ නිදහසෙන් පස්සේ අපි අවුරුදු 30 ගානක මහා කුරිරු යුද්ධයකටත් මුහුණ දුන්නා. නමුත් මේ රටේ බෞද්ධ ජනතාවට පන්සල්වල ගිහිල්ලා සිල් ගන්න එක තහනම් කරපු කාලයක් මතකද? අපි හාමුදුරනේ මතකයි නේද? පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ බෞද්ධ ජනතාවට කිව්ව පන්සල් වලට ගිහිල්ලා සිල් ගන්න එපා කියලා. කතෝලික ජනතාවට කිව්ව ඉරිදාට පල්ලි යන්න එපා කියලා. ඒ විතරක් නෙවෙයි, මුස්ලිම් ජනතාවට කිව්ව සිකුරාදාට පල්ලි යන්න එපා කියලා. මෙන්න මේ වගේ ආරක්ෂාවක් නැති, ආරක්ෂාව කඩා වැටිච්ච ජනතාවට පන්සලකට පල්ලියකට යන්න බැරි වෙච්ච රටක් තමයි ගෝඨාභය ජනාධිපතිතුමාට බාර දුන්නේ නැවත මේ රටේ ආරක්ෂාව සාක්ෂාත් කරලා දෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි, අපිට අමතක වුණාට උතුරු නැගෙනහිර පළාතේ පෞරාණික වටිනාකම් ඇති පන්සල් පිටින් ඩෝසර් කරන යුගයක, ඒකට විරුද්ධව මිනිහෙක්ට කටක් ඇල්ලලා වචනයක් කියන්න බැරි යුගයක තමයි අපි එතුමව ගෙනාවේ. නැගෙනහිර පළාතේ අපේ හාමුදුරු නමක් අපවත් වුනහම ආදාහනය කරන්න දෙන්නේ නැති කාලවකවානුවක තමයි අපි එතුමව ගෙනාවේ. MCC කියලා ගිවිසුමක් ගහලා නැගෙනහිරෙන්නම් බටහිරට මේ රට මැද්දෙන් බෙදන්න කටයුතු කරපු කාලෙක තමයි අපි එතුමව ගෙනාවේ. ලෝකේ ප්‍රථම වතාවට තමන්ගේ රටේම දේශපාලනඥයන් විසින් ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තමන්ගේ රටට විරුද්ධව යෝජනා සම්මුතියක් ගෙනහැල්ලා අවුරුදු 30 ගානක් තිබිච්ච යුද්ධ ඉවර කරපු ඒ රණවිරුවන්ව ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනියන්න ඒ උත්සාහ දරන කාලෙක තමයි අපි එතුමා ගෙනාවේ. MCC ගිවිසුම එතුමා නැවැත්තුවේ නැද්ද? ජාත්‍යන්තර අධිකරණ වලට බෑ කිව්වේ නැද්ද? මේ රටේ ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුනහම ගෞරව සම්පන්නව ඕනම රටේ ඕනම ස්ථානයක ඒ ආදාහනය කරන්න පුළුවන් වටපිටාවක් මේ රටේ හැදුවේ නැද්ද? ඕනම පොය දවසක අපේ ජනතාවට පන්සලකට ගිහිල්ලා සිල් සමාදන් වෙන්න පුළුවන් වටපිටාවක් ඇති කරේ නැද්ද? එතුමගේ කාර්යභාරය කරා. නමුත් අවාසනාවකට එතුමට මේ සියල්ල කරන්න සිද්ධ වුණේ කොවිඩ් අනතුර, මේ ලෝකෙම වෙලාගත්ත කොවිඩ් වසංගතයක් තුල. මේ කොවිඩ් වසංගතයේ බලපෑවේ ලංකාවට විතරක් නෙමෙයි, දැනට අවුරුදු 3-4කට කලින් ලෝකේ ජනප්‍රියම රාජ්‍ය නායකයා හරි නායිකාව හරි කවුද කිව්වනම් හැමෝම කිව්වේ නවසීලන්තේ ජසින්තා අගමැතිවරිය කියලා. නමුත් කොවිඩ් ඉවර වෙනකොට එතුමියට ගෙදර යන්න උනා. ඉරු නොබසින අධිරාජ්‍ය එංගලන්තේ අගමැතිවරු දෙන්නෙක් ගෙදර ගිහිල්ලා අන්තිමට රට බේරගන්න ඉන්දිය සම්භවයක් තියෙන අගමැතිවරයෙක් ගෙනහැල්ලා රටේ නායකත්වයට පත් කරගන්න උනා. වැටුනේ අපේ රට විතරක් නෙමෙයි, මේ ලෝකේ බොහෝමයක් රටවල් වැටුණා.
හැබැයි අපිත් විශ්වාස කරනවා ගෝඨාභය ජනාධිපතිතුමා අර අපේ තිස්සකුට්ටි ආරච්චි මැතිතුමා කිව්වා වගේම ගෝඨාභය මැතිතුමා ඒ වෙලාවේ පොඩ්ඩක් පෙනේ පිප්පුවා නම් අදටත් එතුමා ජනාධිපති කියලා. හැබැයි එතුමා ඒක කරේ නැහැ. එතුමා ඒ ආපු ජනතාවට නියපිටින් අනතුරක් වෙන්න නොදී තමන්ගේ ජනාධිපතිකම අතහැරලා ගියා. ඒකෙන් අසාධාරණ වුණේ එතුමාව පත් කරන්න ඡන්දෙ දීපු 69 ලක්ෂයක් වෙන අපිට තමයි. නමුත් අපි එතුමා ගත්තේ තීරණය ගැනත් අගය කරන්න ඕනේ. ඒක නිසා මේ වගේ විශිෂ්ට පක්ෂයක සමාජිකයින් වෙන අපිට මං හිතන්නේ ඉදිරි මැතිවරණය මං බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් මේ මැතිවරණය පවත්වයි කියලා. අපේ සභාපතිතුමනි, මං ඔබතුමාට අදටත් කියන්නේ සභාපතිතුමා කියලා, මොකද ඔබතුමා තමයි අපේ සභාපතිවරයා. ගණේපොළ සභාපතිතුමනි, මේ යෝජනා සම්මුතියක් ගෙනාවා මෙතන. පුළුවන් නම් හැකික්මනි ඡන්දය තබන්න, එහෙම නැත්නම් හිටපු සමාජිකයින් නැවත ස්ථානගත කරන්න කියලා. මේ කාරණා දෙක ගැනම පක්ෂය බොහොම ඍජුව මැදිහත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු කටයුතු අපි පක්ෂයක් හැටියට කරනවා. හැබැයි මගේ නම් විශ්වාසය වැඩි කාලයක් නොගිහින් ඡන්දය ලබා දෙනවා. ඒක ගැන මට නම් දැඩි විශ්වාසයක් තියෙනවා. මොකද අපි අපේ නායකය හැමදාම ඡන්ද ගැන විශ්වාස තියපු අය. රාජපක්ෂ වරුන්ට කවදා හරි චෝදනාවක් තියුණා නම් තිව්වේ ඡන්ද තිව්වේ නෑ කියලා නෙමෙයි, ඡන්ද වැඩි කියලා. එහෙම නැත්තම් නියමිත කාලයට කලින් ඡන්ද තියනවා කියලා. ඉතින් මේ ඒක නිසා මං හිතන්නේ අපිට හැකි වෙයි ඊටාම ඉක්මනින් මේ ඡන්දේ ලබා ගන්න. මේ ඡන්දේ ලබා ගන්න විතරක් නෙමෙයි අපිට හැකි වෙයි ඊටා ඉක්මනින් මේ ලංකාව පුරාම නැවත වතාවක් පොහොට්ටුවේ බලය ස්ථාපිත කරන්න. ඒ විශ්වාසය පක්ෂයට හැම විටම තිබුණා. නමුත් අද මං දෙයක් කියන්නම්, ඔබලාගේ බියගම මේ බලමණ්ඩලයට ආවහම ඒ විශ්වාසය දෙගුණ තෙගුණ වුණා කියන එක කියන්න ඕනේ. ඒක නිසා බියගම ආසන බලමණ්ඩලයට පක්ෂය වෙනුවෙන් සුබපතනවා. තවත් ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මං හිතන්නේ දැන් හැමෝම ගෙදර යන්න බලන් ඉන්න වෙලාව, වැඩිපුර කතා කරන්න නැතුව මම නවත්තනවා. බොහොම ස්තුතියි. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.